கேட்க வச்சு தன்னை கவும் அப்படின்னு எதிர்பார்த்தேன் மனோ அது பாவதி சாவம் தவிச்சா இது பிரச்சனையா ஆண்ட புதுப்பியான நாம் செய்ய அகட்டிய கோல பிரிச்ச ஏ பிரச்சனை ஆக அவங்க பிரச்சனை எதிர்பார்க்கிற தரக்கூடியவெல்லாம் நீ தான் கதா ஒவ்வொங்க கோத சந்துசித்தோ லோகே கஷ்டசோ சந்தி கிஞ்சித்தான் ஒண்ணு மே அகன்னே முகத்த யாம் கிச்சு கவுத மே லோகே சந்தோஷே கேன சந்துஷ்டி கேன ஸ்வரூபய லவா ஏக ஏக ஏ தன் ஏ சந்தோஷே கேன චිත්ත මට්ටම ලබන එක්කෙනා කවුද? කොයි විදියටද? මොකද මෙහෙම ඇහුවේ? අනන්ත අප්‍රමාණ සන්තෝෂයට සුදු දෙන දේවල් ආශ්‍රය කරන අය සමාජයේ හරියට ඉන්නවා ඒක තාරේ සන්තෝෂය. මෙයාමේ අහන්නේ නියම සන්තෝෂය කියන එක තෝරා ගැනීමට ආපු ප්‍රශ්නයක් මේක. ඊළඟට දෙවෙනියකින් ඇහුවේ අවරේ මේ චිත්ත කම්පණය මේ චිත්ත කම්පණය චිත්ත කම්පණය කියලා කියනකොටම ඒ පුජ්‍යලියුගේ චිත්තට වදින හැම නිමිත්තකම හැම නිමිත්තකම කිව්වහම හැම ස්පර්ශයක්ම ප්‍රත්‍යඥ චිත්ත කම්පණය කියලා තියෙනවා දැන් මේ අහන්නේ කම්පණය කියන්නේ චිත්ත ගැස්ම ඒ ගැස්ම කාටද කාටද නැත්තේ කම්පණය නැති කරපු පුජ්‍යලයා කවුද? එතකොට දැන් සන්තෝෂයෙන් පත් වෙච්ච පුජ්‍යලයා කම්පණය නැති කරගත්තු පුජ්‍යලයා කවුද කියන එකයි මේ අහන්නේ ඒ පදවලින් ඊළඟට කෝ උපයත්ත අභිඥාය මජ්ජේ මත්තං න ලිප්පති එතකොට ඒ අස්සේ අහනවා මේ දෙකම ආශ්‍රය කරලා එමකට සන්තෝෂයයි මේ කියන කම්පණය දෙක ආශ්‍රය කරලා අර ඒ දෙකටම නොවැටෙන යම් කිසි චිත්ත මට්ටමක් තිබේ නම් දෙකටම නොවැටෙන යම් කිසි චිත්ත මට්ටමක් තිබේ නම් ඒ චිත්ත මට්ටම ලබා ගන්න මොන ආකාරය ඒ වගේම සැලෙන් නැති තත්වයට අර මධ්‍යම තත්ත්වයේ ගිහම දෙපැත්තටම අහු නොවී ඉන්නකොට නොසැලෙන තත්ත්වයක් එයින් පෙන්වන්නේ. ඒ පුජ්‍යලයා නොසැලෙන්නේ මොන ආකාරයෙන්? ඒ කාටද ওই තත්ත්වේ ලබා ගන්න පුළුවන්? ඒකට දැන් ප්‍රශ්න තුනයි. තවත් එකක් තියෙනවා. සම්බෝධි මහා පුරිසෝ එතකොට දැන් ඊළඟට කියනවා සරණා කළා මට වදාරන්නේ මේ මහා පුරුෂය කියන එක කවුද මහා පුරුෂ කියලා නාමයක් ලෝකේ විවාහයට වැටලා තියෙනවා එතකොට මේ මහා පුරුෂය කියන එක කෙනා මේ කවුද අන්තිමට අහනවා කෝද සිද්මනි පච්චයන් මේ කවුද මේ කියන දුක් ඒ කියන්නේ තණ්හා දැල කියලා කතා කරන්නේ තණ්හා දැල කියන්නේ මේ දුක් ලබන දැල
දුක් ලබන දැලෙන් බේරෙන්නේ කවුද? මේ දුක් ලබන දැලේ කියන එක කතා කරනකොට අර ඉස්සෙල්ලා අපි එක ටිකක් නිරවුල් කරන්න ඕන. දැලේ කියන එකට දැන් මාළුවේ දැලට අහුනාම දඟලන්න පැටලෙන එක විනා බේරුවා ඒ දැලේ අහුවෙච්ච මාළුවට නෑ. ඒකයි මේ දැල් කතාව මෙතන ආවේ. කිව්වේ තණ්හා දැල කියලා. තණ්හා කියන ශක්තියෙන් හැම වෙලේම ජීවිතේ දුකට හෙලෙන ආකාරය තමයි කියන්නේ. එතකොට මේ මාළුවා හෙලවෙන පාරට ජලයේ වැඩි වැඩියෙන් පැටලෙනවා වගේ මිනිසා. මිනිසා කියවම සත්‍ය කවුරු? නමුත් මිනිසා තමා දුකෙන් බේරෙන්න බේරීම සඳහා දරන්නා වූ සෑම කරන්නා වූ සෑම ක්‍රියාවකින්ම සිතන්නා වූ සෑම සිතිවිල්ලකින්ම කියවෙන්නා වූ වචනයකින්ම එයාට සිද්ධ වෙනවා තවත් කරදරයකට මේ තුඩු දෙන පැටලැවිල්ලකට අහුවෙන. මේ 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 ඉලන්දාරියා මේ තරුණයා අහන්නේ මේකෙන් බේරෙන්න මගක් තියෙනවා. ඒ මොකද? ලෝක දහත්වයේ හැමතැන ඕනම දෙයක් ගැලුවොත් කෙනෙක් දුකෙන් මිදහස් වෙන්න වැඩක් කරලා තියෙනවා. ඒ වැඩේ කරලා මිනිහා නැති කලින් නොතිබූ දුකකට පත් වෙනවා. ඒ දුකෙන් මිදහස් වෙන්න තව වැඩක් කරනොත් ඒකෙන් කලින් නොතිබූ දුක තාස්තේකට වගකීමට පත් වෙනවා. මෙන්න මේක මේ අස්තෝ දැකලා මේ දැකපු නිසා මේ නොසෙල්ලි මේකට අහු නෙවෙයි කොහොමද ලෝකෙ ජීවත් වෙන්නේ කියන්නේ මේ ප්‍රශ්නේ කාටවත් අවශ්‍ය නෑ. එතකොට දැන් මේ අග්ගිස්ස ඒ දීපු කාරණේ තේරුවා. මේ සාමාන්‍ය එල්ල දුන්නා. දැන් මේ මුලින්ම අහපු ප්‍රශ්නේ සන්තෝෂය ගැන කතා කරන්නේ. මේ සන්තෝෂය කියන්නේ අපි ව්‍යවහාරයේ පත් වෙලා තියෙන එක්තරා මානසික උද්‍යෝගිමත් අවස්ථාවක්. තමාගේ යම්කිසි බලාපොරොත්තුවක් ඉටු වෙලාවට ඒ පුජ්‍යලයා ඒ අවස්ථාවට බයි නගර ජයගාන. දැන් අර සමහරුන්ට ලොකු ජයග්‍රහණයක් අම්බිච්චාම සිහිලතුව වැටෙන ශ්‍රමයේ එතනි කෙනෙක් මෙරිල වැටුණා ටිකට් එකක් ඇදීම. ඔය මොකක්ද ඔකට කියන්නේ? ඔකට කියන්නේ ඔක තමයි සතුටුසිය. ඔය නුවල ඔරොත්තු නොදෙන උදම් වීමක් නැගී සිටීමක් මොකී නැගී සිටීමක්ද? මේ ඔක්කොම කාමයාගේ කාන්දමේ නැගී සිටීමක්. ඒ අවස්ථාවට කාම වර්ග පහක් තියෙනවා ශරීරය ඇතුලේ. ඒවා ඒ කාරණා මේකින් සාර්ථක කරගන්න පුළුවන් කියලා ඒ පහක් සාර්ථක කරගන්න පුළුවන් කියලා තමයි හිතේ එක පාට එනකොට ඒවා ඔක්කොම නැගී ඉක්නා උදම් වෙනවා අවදි වෙනවා පොරොත්තුම දෙන මට්ටමක් එනවා. ඉතින් සමහරු ඉඳා වෙලා සන්තෝෂයලා උඩ බලන ගාගහලා නවතිනවා. සමහරු දැරිලත් නැහැ. මෙන්න මේ සන්තෝෂය ගැන මේ අහන්නේ. ඊළඟට ඒ එක ඒ මොකක්ද ඒ පැත්ත? ඒ පැත්ත එක්තරා දුකක් විඳින වෙලා අර මිනිහා මැරුණේ. සම්ත මේ මේ සැපත් නෙමෙයි මැරුණේ. ඒ මැරුණ තවත් මිනිස්සු උඩමයි යනවා. මේ සතුට මේ කියන්නේ සැපත් වෙනවා නෝ උඩමයි ඉන්න ඕනේ නැහැ. සැපේ බුද්ධි විඳින එකයි ඇත්තේ. නෝත් උඩ වයින්න කෑ ගන්නවා ලතෝරි ගහනවා. ඉතින් මේ මොකද කිව්වද? අර මිනිහා සන්තෝෂයද? ඉඳාර ආටි මේ මොකක්ද? ආටි මිදිස් නේද අර ජීවියේ. ඔය සන්තෝෂය ඊට දවස් දෙති බව තේරේ. ඒ මොකද ඒ එක අංශයක් පීඩා විදින එක. මේකයි මේ ලෝකයේ සම්මතය කරලා තියෙන්නේ මේ එක්තරා දුකක් රසයි කියලා සම්මත කරලා තියෙනවා කියලා මේ ඉරන්දාරය බොහොම ලස්සන විවෘතව ඉදිරිපත් කරනවා. එතකොට අනිත් පැත්තෙන් අහනවා කම්පණයේ පිළිවෙත්. මේ කම්පණිය කියන්නේ මොකක්ද? මේ කම්පණිය කියන්නේ අරකට ආම දහතුන්ගේ බලපෑමට සිද්ධ වෙන බලපෑම. මේ කම්පණය නොසෙල්වේ සිටින්නේ කියන්නේ තමන්ගේ හිත. නොසෙල්වේ සිටින්ද බෑ නිකම්ම කම්පණය. ඔය කම්පණය නවත්ත ගන්න පුළුවන් කොයි පුද්ගලයා? කොහොමද මේක හැදෙන්නේ? කොහොමද නවත්තන්නේ? මේ කම්පණය කියන්නේ මොකක්ද? දැන් ඔන්න යම් කිසි කෙනෙක් ඉතාම හොඳ යවිතාම අවශ්‍ය ගණනක් හදනවා හරි මොකක් හරි වැඩගත් වැඩක් කර ඉන්නකොට කවුරු හරි ළඟට ඇවිල්ලා ඒකේ කියලා නිකම් පටන් ගත්තොත් නිකම් බොරුවටවත් අනාගත විස්තරයකට මුල් අදින්නවා වගේ ඒකේ කිව්වද මේ වැඩේ ඔක්කොම දාලා
මොකක්ද සංසිලි මොකක්ද මේ කියනකටම කියනගෙන මේ මේ වැඩේ ඔක්කොම කරා ඒ මිනිහාගේ කතාවක් ඇත්තම නෑ නිකන් ඒක ඇයි කිව්වේ මෙයා කල්බල කරන්නේ ඒක මෙයා නිකේයයි කියපු වචනයක යා කලබල වුණේ මේ කරන මේ ක්‍රියාව ඇස්සේ මිනිහා සමාගයේ ජීවිතයේ තුල තියෙන පංචකාම දැක්කම හනසා ගැනීමට එක්තරා උපක්‍රමයක් කරමින් මේ ඉන්න අවස්ථාවේදී අපේ අර එයාගේ කනට වැටුණා ඒකයි කියලා මහා විස්තරයක් තියෙන ආරම්භයක් ඒක නිකුත් නෑ ඒකයි විතරයි එතන තියෙන්නේ මිනිහා මන්නිකන් කිව්වේ කියලා යන්නේ නමුත් ඒකෙන් මෙයා නිෂ්පාදනය කළා මෙච්චර ගණන මහා ගොඩක් ඇති මේ විස්තර මේ වැඩේට වඩා එයා කියන විස්තරේ මම බලාපොරොත්තු වෙන වැඩේ කරගන්න පුළුවන් දන්නේ කියලා ඔන්න හැපුණා ඇත මොකක්ද වුනේ අර පංචකාම රූපකාම ශබ්දකාම ගන්ධකාම රසකාම පොට්ට කාම පහ ඔය කාම පහ අර පැත්තෙදිත් නැගිට්ටා මේ පැත්තෙදිත් නැගිට්ටා මොකටද නැගි ගොජුරු වයි ගොජුරු වයි නැගි ඒ වාට පන කියන්නේ ඒවා කාණ්ඩම් පහ ඒවා මේ සත්තු නෙමෙයි මිනිස්සු නෙමෙයි නමුත් ඒවා බුද්ධික ශක්තියක් තියෙනවා ඒ ශක්තිය කියන එකේ ස්වභාවය ශක්තිය කියන එක ක්‍රියාත්මක වෙන එක ඒ ක්‍රියාත්මක වීමට හැමිස්සම ඒ වැටිනවා ඉදිරිපත් වීමක් ඒ ඉදිරිපත් වීම තියෙන්නේ මොකේද අර ඒවාට ගොදුරු කරගන්න පුළුවන් ඒවාට අයිති කොටස් එක්ක ඒවට කියනවා නිමිති කියලා ඒවත් එක්ක ක්‍රියාත්මක කරගන්න හැම වෙලේම ඉව බලමින් තමයි ඉන්නේ ඒ ඒ පැත්තට කම්පණය වෙමින් තමයි නිතර තියෙන්නේ දැන් අපේ සිතක් දිහා බැලුවොත් නිතරම සැලවෙන ස්වරූපයක් ඒ චිත්ත වේගවල තියෙන සංසුන් චිත්ත ස්වරූපයක් නෑ මේ මොකද්ද මේ හැම වෙලේම අර රේස් එකට තියපු අශ්වය වගේ අර නිරන්තරයෙන් අර පහම වැඩ කරන්න බලාපොරොත්තු කැළඹිලි සහිතව නිරන්තරයෙන් තියෙන යන්දන් සැලවිලා මේ යන්දන් නිමිති හඩක් ආවේ ඇති ඒ පැත්තට ඔක්කොම පයින්නවා මටත් තියෙනවද මටත් මේ අවස්ථාවේ මොකද වෙන්නේ? ඔය සාමාන්‍ය සුළු නිදසුන ලොකු අවස්ථාවලිය. ඒ හැම එකම උනේ මොකද්ද? මෙයාගේ සංසුන් සිත නොසංසුන් බවට පත්කලා. මොකද? එක පැත්තකට සංසුන් ගලා ඒකේ ක්‍රියා කරන් දුන්නේ නැහැ. අර වෙන හඬකින් වෙනස් පැත්තට යන්නේ. ඒක ආ ඉන්නකොට තවත් වෙන මොකුත් ආවොත් ඒ පැත්තට. මෙන්න මේකට පත්. ඔය මොනවද ඔය? ඔය දෙකම සත්‍යය මිනිසා ජීවිතේ දුක විඳින අවස්ථා ඉදිරිපත් කරන පෙන්වන අවස්ථාවක්. මෙන්න මෙහෙමයි මගේ දුක මට එක විදිහට ඉන්න බෑ. හැම වෙලේම දැඟලෙනවා. මේ දැඟලෙන්නේ නැතුව මට ඉන්න බෑ. නමුත් මම දැඟලන්නේ නැතුව ඉන්න හරි ආසයි. නමුත් දැඟලෙන්නේ නැතුව ඉන්න බෑ. මාව නිතරම දැඟලෙනවා. ඒ දුක ලෝකෙට කියන හැටි තමයි අපි දඟල දඟල පෙන්නේ. ඔන්න දැන් අපි මේ කාරණා දෙක පැහැදිලි ඊළඟට මෙයා හැවි මොකද්ද? මේ කාරණා දෙක තේරුම් අරගෙන කවුද මධ්‍යස්ථ කරගන්නේ කියන ඇහුවේ දැන් මේ මේ අපි විඳින දුකට එක්තරා තීරණාත්මක අවස්ථාවකට පත් වීමට දැන් හරි කියන තීරණාත්මක අවස්ථාවකට පත් වීම සඳහා ඒ පුද්ගලයාගේ සිත වටවන තැන ගැන මෙයා සංඥාවක් දෙනවා මේ ඉස්සරවිල්ල මේ කම්පණය අර උදන් දැඟලිල්ල කියන්නේ අර සන්තෝෂයයි මේ කම්පණයයි කියන මේ දෙක නැති වුණොත් එයා දන්නවා මම ශාන්ත සිතක් හම්බේ ශාන්ත සිතක් හම්බේ ඒ සිත කාට ගන්න පුළුවන්ද කියලා අහලා ඊට පස්සේ පෙන්නවා මහා පුරුෂ කියන්නේ කවුද ලෝකේ අර කියන දුක් දැනට අහුවෙන්නේ නැති කවුද කියලා ඒ දෙක දැම්මේ මොකටද අර ප්‍රශ්න කරුගේ තිබුණා එයාගේ ප්‍රශ්නයක් මේ දැල් ඔය හැම වෙලේම දුකට පත් වෙන හැටි මිනිහා තේරුම් ගන්න. ඒකත් මේකටම ඇදලා මෙන්න මේ තුන කාරණා තුන නිරවුල් කර ගැනීම බුදු පියාණන්ගෙන් අපට උදව්වක් ලැබෙන්නේ කියලා තමයි ප්‍රශ්නේ ඉදිරිපත්. උඩ උන්වහන්සේ කාමේසු බ්‍රහ්මචර්යයන් කියලා පටන් ගත්තා. කාමේසු බ්‍රහ්මචර්යය. අන්න දැන් ඔය පදය එක් අපේ සිතුවිලි සම්බන්ධ කරනකොට ඕනෑම කෙනෙකුට හිතාමතා ගන්න පුළුවන් මේක පාලනය කරන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ
ඒ කාන්තේම තියෙන මේ මේ අදිත මේ මේ ක්‍රමයේ කරයි. ඒක බුදුහමතුන් හොඳාකාර ඥානවන්තව කල්පනා කරන මුජලයන්. සිතාමදාගෙන තීරණයකට බයින්න. කාමේසු බ්‍රහ්මචර්යයන් කියලා නැත්තම් නිකන් කියන්න තිබුණා බ්‍රහ්මචර්යාව කියලා. නමුත් ඒක වඩා හොඳට තේරුම් ගැනීම සඳහා කාමේසු බ්‍රහ්මචර්යයන් කියලා උන්වහන්සේ ඉදිරිපත්. මේ කාමේසු බ්‍රහ්මචර්යයන් කියන එක අදහස් කරන්නේ කාමයන්හි පිරිසිදු පැවැත්ම කියන එකයි. බ්‍රහ්මචර්යාව කියන්නේ පරිසුද්ධාහාරයෙන් හැසිරවීම හැසිරීම. ඒක කාමයේ කියන්නේ ඒ තමාගේ නිරන්තරයෙන්ම දුක් දීමට හේතු වන මූල ධර්ම ඔක්කොම තුඩු දීලා තියෙන තනි එල්ලයක් තමයි කාම කියන්නේ. ඒකට රූප කාම සත්‍ය කාම ඔක්කොම ඒ කාමයේ හැරි කත් එක්කයි තුඩු දීලා තියෙන්නේ. ඒකට දැන් මේ කාමේසු කියනකොට අපේ සෑම සිටිවිල්ල සෑම සිටිවිල්ල කස්සෙම ඔය කාම ස්වරූපේ නැත්තන හැම වෙලෙම දයාව ඔය කාම ස්වරූපේ තීන බවට සාක්ෂිය මොකක්ද? ඒකට කාමයේ කියන්නේ කාන්දරෝ කියලා අපි කලින් කිව්වා. කාන්දමේ තියෙන යමක් එක්ක බැඳිලා රැඳී පවතින ගතියයි කාමයේ කියන්නේ. යමක බැඳේ බැඳිලා ඒක ඇලිලා තියෙනවා. තවත් ඒ එතනින්ද තවත් ඒක බැඳෙන්න තව ඒක සැරේ සැර දික්කොත් ඔය කාම ස්වරූපේ හැටි. එතකොට දැන් ඒ කාම ස්වරූපේ කියන ඒ බැඳි අපි ඇඳුමට බැඳුනා, කොණ්ඩෙට බැඳුනා, ඒ වගේම අනන්ත දේ අපි ඇසුර කරන යම් ධර්ම තියෙනවනම් සියල්ලටම බැඳිලා ඒ බැඳිච්ච නැති දෙයක් නෑ. මොකද මේ බැඳිල් බවට සාක්ෂි. ඒකෙන් අපි ආසාදයක් බලාපොරොත්තු වෙනවා. ඕකයි මේ බැඳි. ඒ ආශ්‍රය කරන දේ. දැන් යම් කිසි කෙනෙකුගෙන් එක ආශ්‍රය කරනකොට ඒ පුද්ගලයාගෙන් මෙයා බලාපොරොත්තු වෙන එක්තරා ලැයිස්තුවක් දුන්නා. බලාපොරොත්තු ලැයිස්තුවක් තියෙනවා. ඒකයි කාමය කියලා කියන්නේ. පුද්ගලයාගෙන් ස්වාමියාගෙන් භාර්යාවගෙන් ඉතින් ඒක අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා අපි කියනවා. නෑ නෑ. ඒකත් මෙතෙන්ට ගැලපෙන එකක් නෙවෙයි. බලාපොරොත්තු වෙලයි වාරිය වැටුනේ. ඒ කියන්නේ සදා සදංගු උනේ, විකසාද උනේ. මේ ඔක්කොම මොකද? අර අරක මෙතෙන්ට දාගත්ත වරද. එතකොට දැන් තේරෙනවා කාටත් කාමයන් කියන්නේ සිත යට ගන්නා යම් කිසි අපේක්ෂාවක් මත රැඳිච්ච සිතක් නම් ඒක කාමේ. ඒකේ ඒක අස්සෙන්න ඕන කොටසක් ඒ සිතේ තියෙනවා. එතකොට මෙතන පෙන්නනවා බ්‍රහ්මචර්යාව කියලා. එතකොට ওই චර්යාවට ওই චර්යාව ওই හැසිරි අපේ ජීවිතයේ හසුරවන පැති තුනයි තියෙන්නේ. සිත ක්‍රියාවට දානවා අපි, වචන ක්‍රියාවට දානවා ඒක අපිට කරනවා, අපේ තව ශාරීරික වශයෙන් කරන ක්‍රියාවල් තියෙනවා. බ්‍රහ්මචර්යාවට හෝ අබ්‍රහ්මචර්යාවට ওই තුන තමයි වැඩ කරන්නේ. එතකොට මෙතන බුදුහාමුදුරුව බ්‍රහ්මචර්යාව කාමේසු කියලා ගත්තේ ඒ ඒ අවස්ථාවල තමාගේ සිතේ හටගන්නා කාමයන් කාම හැඟීම් අර බ්‍රහ්මචර්යාව දාලා එතනින්ම ඒක සුද්ධ කරන තුරු සුද්ධ කරන තුරු අර කියන හොන්දෙක අර තමා උදාහරණයට පත් කරන සන්තෝෂයක් චලනය කම්පනය මේ දෙකෙන් අහු නොවි යම් කිසි කෙනෙක් ඒකට අහු නොවි මැදුම් පිළිවෙතේ කියන මධ්‍යස්ථ තත්ත්වයෙන් මේ ලෝකයේ හැම එකක් එක්කම බොහොම සංසුන්ව ඉන්නවන නම් අර ඒකට අවහිරකම් කරන මූල හේතු මොකක්ද? හේතුව තවත් එකක් එක්ක බැඳීමේ ක්‍රියාන් ශක්ති නැති කිරීමට නැති කරම අවශ්‍යින් කළ යුතුයි. ඒක කළ යුත්තේ කොහොමද? ඒ ඒ අවස්ථාවල් වල. එතකොට අපි බලමු. අපි දැන් මේක කියාගෙන ගියා. ඔය කියන කම්පනය, ඔය කියන සම්තෝෂයේ කියන ඔය උදන් දැඟලිල්ල බැඳිච්ච එක බැඳිච්ච වස්තේ දෙකම බලපාන. එහෙනම් අපි කියමු යම් කිසි පුද්ගලයෙක් කෙනෙකුගේ පුත්තේ තවත් පුද්ගලයෙක් ආශ්‍රය වැටුණා. එයා
කියලා කුරු බලලා ආශ්‍රේත වැටෙන්නේ. ඉංගන්නේ කේ කාශ්‍රේත වැටෙන්නේ නැහැ. මොකද මේ මිනිහයාගෙන් අර කියන මොකුත් හම්බෙන්නේ නැහැ. ලකුණු බලලා කාරිය කොයිද මහත්තයා ආරම්භණ අහලා ඉතින් තීනේවා රොක් කරලා අර එයාත් එක්ක තමයි සිටීවි බං. මොකටද දැන්නේ? මෙයා බලාපොරොත්තු වෙන දේවල් කොයිතරම් දුරට එහෙන් සාර්ථක කරන්න පුළුවන් කියන අත්විවාද. ඒ දාන එක තමයි අර අපි කරන්නේ. මම කරන්නේ මේ අය කරන්නේ ඕක තමයි. ඕක නැති කියලා යන්න බෑ. එහෙමනම් රහතන් වහන්සේ කෙනෙක් එන්න රහත්තන් රහතුන් නම් එහෙම කෙනෙක් විකාශය කරන්නේ නැහැ. පුරු දැන් මේ අවස්ථාවේදී බැරි වෙලා යාර බැදිච්ච පුජ්ජලයට රේස් ටිකට් එකක් කරන්නයි කිව්ව. ශීඝ්‍රයි මොනවාද ඉලව කරන්නයි කිව්ව. මෙයාගේ නගින අංශක ගාන අර උදානේ කාටද අර රහහලියද අර හවුදේ වැඩ කරන හදියද ඒක වහන වංග මොකටද මේ අපි අපි විග්‍රහ කරලා බැලුවොත් අනේ මිනිහට යහපතක් විච්ච මෛත්‍රී කරුණා දෙකද මෙතන තියෙන්නේ ඈ ඒක කෙසේ වෙතත් කීයක්වත් ණයට ඒවත් ඉල්ලගන්න නැත්තම් මොකක් හරි අඩු ආභියක් පුරවා ගන්න මිනිහට හම්බෙච්ච එක හොඳයි කියන හැගීමෙන් උඩ දැන් මිනිහටත් අර අනුසාරේ මිනිහත් දැන් දෙරේට නැටන හරියත් ඒ නැතිල දැන් මෙයක් පටන් හොඳ හරියට හම්බෙලා නැට මෙයා ආරංචියේ නටන්නේ මටත් කොනක් හම්බෙයි කියන හැඟීම. ඔන්න සන්තෝෂේ. එතකොට යම් කිසි විදිහකින් කවුරු හරි කිව්වත් ඒ මනුෂ්‍යට ටිකට් එක හම්බෙච්ච හැටි මිනිහා ඔන්න පිටරට නැග්ගා මේ ප්ලේන් එකේ නැග්ගා ගියා. ඕකට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. මෙච්චර අපි ආශ්‍රය කරා. නිකන් කතා කරලා යන්න බැරි. ඈ නිකන් කතා කරලා. ඒ මොකද මේ? යාගේ අශිෂ්ටකමක් කියන නැහැදිච්චකමක් යා සත්පුරුෂයෙක් නෙවෙයි. ඒ මොකද? මෙයාට අර ඉඩක් දුන්නේ නැහැ. අර තමයි හිතේ තිබිච්ච ඕනකම මිනිහා දෙන මිනිහා මේ වනිසා කියන්නේ නෙවෙයි මිනිහා කලින් ලෑස්ති කරගෙන ඉන්න මේ ආස්තේ ටිකට හම්බුණා එකක් අරන් ඉන්නේ ගියා. යාගේ දේකොල යාට අයිති. මෙයා මේ මොකද්ද මේ උනේ? ඒ දෙකම උනේ මොකක් නිසා? දෙකම උනේ මොකද බැඳිච්ච නිසා. එතකොට බැඳුනේ කියන්නේ ආශ්‍රය නොකර ඉන්න එක. බැඳුනේ කියන්නේ අර පොඩි කෑල්ලක් අස් කරන්න වෙලා තියෙන මොකද්ද? එයාගෙන් මුකුත් එයාට කෝටි 60 ලක්ෂයක් හම්බුණා. මගේ මාසෙට හම්බෙන්නේ අර දෛනික ජීවිතේට හම්බෙන්නේ කිව්වට. ඒ මන් ජීවත් වෙනවා. එයා කෝටි 60 ලක්ෂෙන් ජීවත් වෙනවා. කෝටි 60 ලක්ෂේ එයාගේ මට කිසිම සම්බන්ධයක් ඒකට නැහැ. මට සම්බන්ධ තියෙන්නේ මේ දෛනික ජීවිතේ ලැබෙන වැටුපේ. අපි ආශ්‍රය කරන්නේ මිනිස්ය වශයෙන් කවුරුන්ගේ අතර තුරේ සුහද භාවයක් පතා අවස්ථාගෙන මේ කවුරු ජීවත් වෙන්න ඕනේ කියලා යාගේ මා කරා කියන හැඟීම තමයි මේ බැඳීමක් නැති කාමයේ රැතේ කියන්නේ. ඕක ඉතින් අපි පිටපට ගහගෙන ලෑස්ති වුණාට ඕක නිකම්ම චුරුපඳින දෙයක්. ඒ මොකද අපේ ළඟ තියෙන ශක්තියක් කරන වැඩ අපේ ළඟ තියෙන ශක්තියකින් කරන වැඩක් කියන්නේ. ඉතින් මේකට බුදුහාමුදුරුවෝ වදාලා බ්‍රහ්මචර්යාව හේතු කරන්න ඕන හැම කාමයක් සිටිවිල්ල පාසල් සිටිවිල්ලකින් තමයි වචනයක් හැදෙන්නේ. වචනයක් වගේම ක්‍රියාවක් හැදෙන්නේ සිටිවිල්ලකින්. මේ බ්‍රහ්මචාරී ජීවිතයේ බ්‍රහ්මචාරී ජීවිත අවස්ථා මේ හතර බුද්ධාගමේ පෙන්නන අවස්ථා හතරෙන් සම්පූර්ණ බ්‍රහ්මචාරී සම්පූර්ණ අවස්ථා හතරෙන් එකකට රිංග ගන්න තමයි මේ අය දඟලන්නේ. දැන් ඉතර ප්‍රමාණයට ඒකට අයිතිවාසිකම් කියන තත්ත්වයක් ආපිලත් ඇති. මේ මොකද්ද මේ? අර බ්‍රහ්මචාරී කියලා කිව්වේ පිරිසිදු පැවැත්ම. පිරිසිදු පැවැත්ම කියන්නේ ආ බොහොම හොඳ විනය කියන කතාව නෙවෙයි. තමන්ද දුකක් නැතුව හිතන්න. දුකක් නැතුව හිතන්නයි දුකක් නැතුව ඉන්නයි කියන මේ පුළුවන්කම තියෙනවා එයා බ්‍රහ්මචාරී. දැන් රෙදි පෙරවගෙන මොට්ටක් කිරි බඳගෙන ඉන්න මිනිස්සු ඉන්නවා බ්‍රහ්මචාරී කියලා පාරක් තියදේ. ඒ ඉන්න චරිත නිරූපණය කරන මොන කවුද මිනිස්සු වගේ. ඒ කියන්නේ බ්‍රහ්මචාරී කියන්නේ එයාගේ ජීවිතෙන් එයා දුක් විඳින්නේ නැහැ. දැන් උපංගම එකපාර බෑ. ඒක නිසා කාමේසු කියන පදය කාමේසු කියන පදය දුන්නා ඒ අවස්ථාවල් වලදී බ්‍රහ්මචාරී වෙයි. මොකද
දැන් අපි කියව ගන්නාරි ස්වාමී පුරුෂයා භාර්යාව අතර ඒ ස්වාමී පුරුෂයා බ්‍රහ්මචාරි වෙන්න භාර්යාව ඉතිරි බ්‍රහ්ම භාර්යාවගේ ඇසුරේ මොකක් භාර්යාවගේ එයා මෙහෙම මේ අම්මන් හිටියේදී මෙහෙම කළු ඉති මේ විදිය ඇසිරි එයා කොහොම ඒ බලාපොරොත්තු වලට බැඳින හැටියේ අර තැනැත්තේ හෙල්ලුණා ඔළුව හැරි ඒ විකල් කර ඔක්කොම රිදුන් දැන්නේ බැරිලා ඉතින් යම් කිසි හඩයක් හඩයක් දාලා යනකොට උදම් වෙන වෙලාවලුත් ඇති එතකොට මේ යුග ජීවිතයක් ගත කරන පුද්ගලයෝ දෙන්න ඔවුනොවුන්ගෙන් ඔවුන් යමක් බලාපොරොත්තු නොවී ඔවුන්ගෙන් යම් සහයක් උදව්වක් සමන්ට අනුකම්පාවෙන් හෝ යුක්ති ධර්මයක් ඇටතේ ලැබෙනවා ඒක බාරයි නොලැබෙනවා නිකන් තමන්ගේ අර බලාපොරොත්තු අයින් කළා ජීවිතේ ගෙන යන්න යමෙකුට පුළුවන් නම් ජීවිතයේදී එයා එතන ඉන්න භ්‍රෂ්ටාචාරී කෙනෙක් ඒක තත්ත්වයක් දැන් විශාකාව එක්තරා ප්‍රමාණයක භ්‍රෂ්ටාචාරී ජීවිතයකට ගත කරපු කෙනෙක් ඒක පුතා විභ්‍රෂ්ටාචාරීත්වයේ සාධාරණනේ නම් ලක්ෂණ හත අවස්ථාද කොහෙත්ම හත්ේ අවස්ථාවේ පෙන්වන්නේ මොකක්ද භ්‍රමචාරී කියලාට දිව්‍ය රෝග සම්පත් එතනවත් බෑ කියන්නේ කිසිම සැපක් ගැන හිතන්න බෑ ඒකවත් භ්‍රමචාරී වෙන්න අර මං කිව්වේ එකමයි නමුත් එතෙන්ද එන්න මේ මේක මුල හිතන් යන්න ඕනේ පරිපෙලේ මේ කියන්නේ මොයේ භ්‍රමචාරීත්වයෙන් කලේ මොකද්ද තමාගේ සිත හද දුක් දෙන හද දුක් දෙන ලෝභ ද්වේෂ මෝහ මාන ඊර්ෂ්‍යා ක්‍රෝධ අහංකාර වේදින නරක කුණු කන්දල් සිටේ කැලමි කැලමි තමාට පීඩා ලබා දෙන යම් ධර්මක් ධර්ම තිබේ නම් ඉස්සෙල්ලා යා ඒවා අයි මෙන්න බ්‍රහ්මචාරීත්වය මුල්ද ඒවා අයින් කරන්නේ කෙනාට බුද්ධාගමී කියන නම මොකක්ද සෝවාන් මාර්ගයට පිළිපන් කියන වැරදමයි සෝවාන් මාර්ගයට පිළිපන් පුජ්‍යලය කියන්නේ දැන් මේ අයි එයා ඡායම දෙනවා බලන්න මාරීටේ නැති ඇති නමුත් අපි හිතන ඔක්කොම කියලා මේ අහන්නේ ඔකට මේ ජීවිතයට මේ පිළිබඳ පිළිතුරු දෙන්න කාරණා තේරුම් ගන්නයි මේ කරුණ අහන්නේ ඒතකොට ඒ කරුණ අහන එක්කෙනා කරුණ අහලා නිකන් ඉන්න බෑ කරුණ ඇහිීමේ සුතමේ ඥානේ තීන කලය චින්තාමේ ඥානේ වැටේ චින්තාමේ ඥානේ කලය භාවනාමේ ඥානේ ඒ මොකද්ද මේ කිව්වේ ඥාන තුරකින් තමා යමක් ඇහුවන හැබැයි ඒක හේතු සහිතව නිවැරදි කාරණා සහිතව තමන් ඔක් වෙන්න හරියට හරියේ තොරේ හරියට හරි කියලා දැනගන්න හොඳට කම්බියහරි හොඳට ඒක තේරුම් ගන්න හදන ඒ තේරුම් ගන්න හදන එක නිරවුල්ලාට තේරෙන්නේ නැත්නම් සමහරවිට මේ විදිහේ தත්ත්වයක් මේ ආස්තිය මේ උදාහුනේ ඔය විදිහේ ස්වરૂපයන් එකේ අවස්ථාවේ උදා වන්නේ එයාගේ යාත්‍ය වර්ධනේ වෙයි එයාගේ ඊදී තිබුණා එයා ළඟ ඒ தත්ත්වයට යවපත් කරන ශක්තිය ආව තිබුණා ඒක නිසා ඒ වෙනස යාගෙන සිද්ධ වුණා ඕක ඔය ප්‍රශ්නේ ඕක හැමතැනම සිද්ධ වෙන්නේ ඔය ආකාරයටයි එතකොට ක්‍රියාව එක තමයි තණ්හාව කියන්නේ. ඒකත් එක්ක යොමු වෙයි.
තොර ඒ තනත්තාට ඒ නිරවුල් වහගත්ත හැටි වෙන්නේ මොකක්ද? දැන් මෙහෙම කිව්වත් ඇත්තයි. ඒක එහෙම කළොත් හරියට හරිනේ. ඒක එහෙම සිදු වෙනව වෙන්න පුළුවන් වෙනවමනේ. ඕක නෙමෙයි අපිට වෙලා තියෙන්නේ කියලා දැන් නිකන් හිතෙන්. තව චින්තා විඥානීය කියන්නේ ඕක නේද? ඔයිටත් වඩා යාගිය ප්‍රයෝජන ඥාන සම්පත. මොකද එවැනි බැඳීමක් අර විදිහේ සිතේ බැඳීමක් හටගත්ත වෙලා ඒ එවැනි අවස්ථාවක් එළඹිච්ච වෙලාව යාවි සිතින් අර අහපේවා මනෝ දහකින් කෙලීම්ම දෙනවා මේ ඔන්න ඔය ඔයවා ගැනයි මේ අර කතා. ඒ කතාව තමයි නැවත මතක් වෙනවා සිතට අර කාරණේ ඉදිරිපත් වෙනවා. ඒ කාරණේ ඉදිරිපත් වෙනකොට මේ සිටිවිල්ල අපි හැටි කොහොමද දැන් කරන්නේ? දැන් මේ විදිහට කරන්නේ නැහැ. අර ඉස්සර කරපු විදිහෙන් නෙමෙයි දැන් මේ ඉතින් කියන්නේ මේ මම ඉගෙනගෙන තියෙන්නේ මේකෙන් තියෙන දුක් බේරෙන්න මෙහෙමනේ කරන්න කියලා. අපොයි එහෙමයි කරන්න ඕනේ. එහෙමයි කරන්න ඕනේ කියලා අමුතුවෙන් යා තීරණයක් ගන්න ඕනේ නැහැ. එහෙම තමයි හිත කරන්නේ. හිතෙන් කරන්නේ එහෙමයි. අමුතුවෙන් තීරණයක් කරන්නේ. ඕකට කියන්නේ මොකක්ද? ඕකට කියන්නේ භවනාමය. මොකක්ද? ඒ වෙලාවේ තමන්ගේ సంతානේ නොතිබිච්ච තමා කවදාකවත් කුරුබුරුදු නොවිදිච්ච වටිනා කුරුවක් දැන් ඔන්න යා ඇති කළා. කල්ලවෙනිය කල්ලවෙනියෙ එක පාරයි ඉරලේ. මොකද ඒකට කියන්නේ භවනා දියුණුවයි. දියුණුවේ කිව්වේ කවදාකවත් නොකරු මේකත් මේ සිතට එක සිතෙන් එක පාරක් කරපු ඇති දැන් මේ සිත ධම්මාලේක කරන්න. එක පාරක හුරුවක් තියෙනවා. දෙපාරක් කළොත් දෙපාරක හුරුවක් හුරුවක් තියෙනවා. දැන් මෙයාට වෙන්නේ මොකක්ද? එවැනි අවස්ථාවක් කොච්චර ආවත් අර හුරුව ඉස්සරහට ඇවිල්ලා ඒ හුරුව ඉස්සරහට ඇවිල්ලා මේකට මූණ දෙන්න ඕනේ මේ කියලා මූණ දෙන්න එයා අරකට නිසි විදියට දුකක් නොවන විදියට මූණ දෙන්න ඒකට ඉදිරිපත් වෙන්න එයා දැනීම. ඒකට අපි කියන්නේ එක නිමිත්තක් ගැන එක නිමිත්තක් ඔය විදිහේ නිමිති ඔය විදිහේ වගෙන එක එක අවස්ථාවල් වලදී ලැබෙන අපි අහවල් එකේ කියලා කියන්නේ හැම එකම තියෙන නිසා පුළුවන් හැටි මගහැරෙන්න පුළුවන් ඕනේ නැහැ අමතක වෙන්න පුළුවන් ඕනේ නැහැ වෙලාවත් ඇති වෙන්නත් පුළුවන් කම ඒවා කොහොමද ඒවට ඔක්කොවන්ටම බැරි කම අයින් පුළුවන් වෙච්ච වෙලාවට යමෙක් කෝක පුරුදු කළා ඒ විදිහට තමයි කවුරුත් යෝගී කරන්නේ එක පාඩක කරපු එකේ කවුරුත් අර මතකනේ එක ආම්ලිකෙන් සිල් ලකින්ද කියලා එයා දැන් අමුද මතක් කළා මේ අපාරත් කීප පාරක් මේ දියුර ඇල්ලලා නැහැ අමුදේ දින ආදරේ ඒක කොයි කතාවක් තියෙන්නේ ඉතින් ඒක නිසා වර්ධිනේ කර නමුත් අපි යුතුයකම අපේ හපන් කර මොකද වැරි හරි වැඩේ පටන් ගන්න වැඩේ පටන් ගත්තොත් මාසයකට එකක් කරනොත් තමයි හැබැයි යාගේ මතක තියෙන්න ඕනේ මම මේ වැඩේ කරන්නේ ඒ කරන පුජ්‍යලයා එයාට මොකද්ද වෙන්නේ ඒ යාගේ ක්‍රියාවෙන් මොනවද වට ලැබෙන ශාස්ත්‍රීය සම්බන්ධ දාල ශික්ෂා තුන සීල සමාධි පත්ත ශික්ෂා තුන ඉතින් ජීවිතය දුකින් නිවන පුජ්‍යලයාට අයිති තුන තමයි ඔය මොකද මේ සීල සමාධි ප්‍රඥා කිව්වහම අර අන්තිම ඉඳලා මුලට එන්නේ දැන් මුල ඉඳලා ගත්තත් මුල ඉඳලා ගත්ත මෙයා යම් කිසි ප්‍රඥාවක් යමක මේ පිළිබඳව පිළිපැදිය යුත්තේ මෙහෙමයි කියක්. මෙහෙමයි කියක්. ආ ගත්ත තීරණය නිවැරදි තීරණයක්. එයා කෙවල යම් කිසි විදිහකින් මේකට පිළිපදින්න ඕන මෙහෙමයි කියක්. එයා සිතපු හැටි ඒක යාගේ නිවැරදි තීරණය. ඒ තීරණය උඩයා දැන් මම මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවස්ථාවට එළඹෙන හැටියට මම මගේ යුතුයකම් ඉෂ්ට කරලා මම ගන්නවා. මට කොලේ නෑ මට සල්පියනේ මේ මුකුත් ඒ ඔක්කොම මටයි හැයි මට සලකන්න ඕනවත් මමයි මගේ වැඩ කරගන්නත් ඕන මමයි ඒ අර ඔක්කොම ඒ අවස්ථාවේ මට පැවරිච්ච යුතුකම මගේ අරදහ ගන්න යන්නෙත් නෑ විමහප්පන්න යන්න ගානට නෝ විදු ඉංගෙහත් නෑ අන්න ඒව කරන වෙලාවේදී එයාගේ සිත ජය බැලුවොත් ඒ වෙලාවේ ලෝභ දෝෂ කියන අර නපුරු කාෂ්ඨක කෙලස් නැති ඇති ඒ කාෂ්ඨක කෙලස් නැතුව මිනිහා අර යුතුකම ඉෂ්ට කළා කිසිම විරුද්ධ හෝ අමුතු පක්ෂපාති ස්වරූපයක් ගන්න නැතුව එයා මෙහාට උනාන
එතන තියෙනවා සීලය. එතන අර මුල් තීරණය ප්‍රඥාව කිව්වා. කෙලෙස් නොයෙම සමාධිය කිව්වා. ඒ විදිහට හසුර කය වචනේ හැසිරවීම සීලය. අතන ඔය අවස්ථා තුන අපෙන් නිකම්ම කරනවා. අපි ඉතන දැන් සීල් ගන්න වෙනම ඕන සමාධියට හේත්කින් දොර දහසක ඇස්තික පියාගෙන ඉන්න ඕන සමාධි. මේවා නෙමෙයි කියන් කියන්නේ. අපි ඒ වර්ගවල තේරුම් ගත්තවා නැති. සීල සමාධි කියන්නේ මොනවද? ඊ අවස්ථාවේ ඒ කාරණයට තමන්ගේ අපේක්ෂාවන් පුරන් කළා. ඒ කියන්නේ තමා ඒක කෙරෙහි බැඳීමක් බලාපොරොත්තුවක් විරෝධයක් දෙක අයින් කළා. මේ අවස්ථාවේ මගෙන් කරෙන්න ඕනේ මොනවද? මගෙන් කරෙන්න ඕනේ විතරක් මං ඉෂ්ට කරනවා කියලා. එයින් සීමා කළා අයින් වෙච්ච හැටි මම කරපු නිසා මුන් කරන්න ඕනේ කියන එක නැතුව ඒක කපා දාන. අයින් වෙච්ච හැටි මෑගේ උනේ මොකක්ද? තීරණය හරි. එලෙලි සිටේ කැලෙස් තිබුණේ නැහැ. එයාගේ හැසිරීම සීලමය ගුණේ ඉස්සයි. එතකොට සීල සමාධි ප්‍රඥා එක කාරණයකදී මේ බුද්ධි දැනගලා තියෙනවා. ඒ රැක්ක සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන හැම එකටම යොදවන්නේ යන්නේ හැම එකටම යෙදී මේදී සිද්ධ වෙන්නේ මොකද්ද? යා හැම එකටම කියනවා මේ දැන් ලංකාවේ යොදවලා ඊළඟට ඉන්දියාවේ සීල යොදවලා ඊළඟට ඕස්ට්‍රේලියාව ඔය හැමතැනම යොදවන්නේ මේ තියෙන පුරුවක් ලැබෙනකම් මොකක්ද ඒ ඒ යම් තමාට මුල් අවස්ථාවේදී ඒ නිමිති එක්ක තමාගේ සිත ඒ විදිහට බැඳෙනකොට පුළුවන් මාරුවක් අල්ලලා නෑ බලාපොරොත්තු නෙමෙයි මගින් ඉදුවේ ඒ අර මම බලාපොරොත්තු එහෙන් ගන්න ටික කපනවා මගින් කරන්නේ හැබැයි මට පුළුවන් ඒක බැඳිල්ලක් නෑ අර ගෙත් බැඳිල්ලක් ඒක ඔහොම කරගෙන එක නිමිති සෑහෙන ගණනක් පහු කරනකොට නිකම් වෙන්න පටන් අනෝක ඔය කියන්නේ මොකද්ද? නිරායාසයෙන් අර සමාගයේ සත්‍යය සකස් වුණාම ඒකට භවනාමය ඥානය කියන ගැන්නුලු ජීවුන වෙලා. ඊ ආරේක අර මුලදී භවනාමය ඥානය ටික ටික ජීවුන කර කර දැන් මේ තත්ත්වයට ආවම ඒකේ තියෙනවා විශේෂ අයිතිවාසිකම මොකද්ද? නිමිත්ත එනකොටම එවලෙම කපලා පෙන්නනවා සම්සිගෙන් කෙරෙන ටික විතර. එහෙත් බුදුත කියන විදිහට Tamanටම කාරණේ කියනවා. මොකද මෙයා මෙතෙන් ධර්ණයට දීලා තිනවා ඒක කල්ලා. තෝට ඒ විදිය සත්‍යයක් ආවහම මොකද්ද තීන බුද්ධලේකේ විශේෂත්වය? මොකද එයාට සමාජයක් නැහැ විශේෂ සමාජයක්. එයාට නැහැ විශේෂ තැන. එයාට නැහැ විශේෂ බුද්ධලේක. කවුරුත් එයාට හොඳයි. වැරදිකාරයේ හොඳ මිනිහෙක් නරක මිනිහෙක් මෙයා දන්නේ නැහැ ලෝකේ. හොඳ නම් මමයි නරක කළා නම් කරන්නේ මම කාද මට දැන් මම මේ හොඳ කරගෙන යනවා මා හොඳයි මම හොඳ නිසා ලෝකේ මට හොඳ කරනවා නෙවෙයි ලෝකයෙන් නොහොඳක් කර නොගෙන ඉන්න මන් දන්නවා ඒකයි මගේ හොඳකම ඔන්න ඔතෙන් වැටිච්චාම ඒ මොකක්ද ඒ දෙන්නේ කාමේසු බ්‍රහ්මචර්යයන් කියන ඔර කාමේසු බ්‍රහ්මචාරියන් වලට බහිනකොට දැන් අපි ඒ බ්‍රහ්මචාරියා ඒ කිව්ව බ්‍රහ්මචාරියන් මුල් කොටස දෙන්නවා සෝහන් මාර්ගයට පිටපත් වෙච්ච දැයි ඒ තත්ත්වයේ ජීවුනෙගෙන න්යාත සමාජයේ හැමතැන නොනොව දැන් අර තත්ත්වයේ උදා වීමට නොවෙන තැනට මිනිහගේ පුරුද්දාවත් පස්සේ අර කියන සෝහන් පිටි ඔබට දැන් අපි බලමු මේ ටික වෙලාවට ඥාසෝහන් වෙච්ච සුද්ධලේ කියන්නේ සංයෝජන තුන තියෙනවානේ සංයෝජන තුනක් හැලෙන්න ඕන සෝහන් වෙන්නුනන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාම සක්කාය කියලා කිව්වේ ඒ ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ඒ අවස්ථාවේදී කෙරෙනවා අපට ඕන විදිහ නෙවෙයි ඒ කියන්නේ පව් කරපු මිනිහා පාපෙන් දුක් පීඩා විඳින්න ඕන පින් කරපු මිනිහා පිනෙන් සැප විඳින්න ඕන ඒ කියන්නේ මොකද්ද ඒ පුණ්‍යමය ධර්මත් පාපී ධර්මත් වැඩ කරන වෙලාවට සැප දුක් එනවා කියන්නේ එතකොට දැන් මේ තැනත්තා අර සක්කාය දික්කිය කියන්නේ වැරදි මතය
ස්වකීය ක්‍රියාවල් පිළිබඳ තමන්ගේ හෝ ඒ ධර්මයන්ගේ ක්‍රියාවල් පිළිබඳව දිවිච්ච ක්‍රියාශක්තිය තේරුම් අරගෙන ඒවාට බාර දුන්නා මට කරන්න දෙයක් නෑ මේකේ ඒවා කරන්නේ ධර්මෝල තත්ත්වයේ හැටියටයි ඒක නිසා දුක් විඳින්නේ නරක ධර්ම දාගත්තාමයි සැප විඳින්නේ නරක ධර්ම අස්කරුවා එතකොට නරක ධර්ම දාන එක මෙයා රැවැත්තුවා බලාපොරොත්තු වයින් කිරි ඔච්චරයි නරක ධර්මයේ කියලා කියන්නේ බලාපොරොත්තු වයින් කිරීමෙන් එයාගෙන් මෙහෙම වෙන්න ඕන ඒක මෙහෙම වෙන්න ඕන එයලා මෙහෙම කරන්න ඕන ආදී වශයෙන් ඉනේ බලාපොරොත්තු වයින් කරපැත්තේ ඒ සිතට නරක ධර්ම වැටීම රැවැත්තුවා නැවතුණත් දැන් තියෙන්නේ මොකද්ද කාරණයට උචිත අන්දමින් ක්‍රියාවේ යෙදෙන සිත විතරයි ඒකේ කිසිම පීඩනයක් අන්න ඒ අවස්ථාවේදී සක්කාය ඒ පිළිබඳ ඒ සිද්ධීන් සිද්ධ කරන ධර්ම තියෙනවා ඒ ධර්ම වල බලපෑම මේ කරන්න කියන එක මතක නැතුව අරයගේ උදව්වෙන් මෙයාගේ උදව්වෙන් අනිත් දෙකිනාගේ උදව්වෙන් මට පුළුවන් සබ විඳින්න කියන රටේ ඉන්න ඔක්කොම බලාගෙන ඔක්කොම පිළිබවාගෙන දඟලලා අන්තිමට පීඩාවට පත් වෙන එක අර සක්කාය දිට්ඨියයි ඒව එකකින්වත් බෑ සමාධිය වැඩි සමාධිය කරගන්න ඕනේ කියලා හිතන අර ධර්මයට ගත්ත ඇටි ඒ දිට්ඨිය කැඩුවා සක්කායට බාර දුන්න වැඩ මොන නරක ධර්ම නොදා සිතට ඉන්නකොට හොඳ ධර්ම වැඩවල මිනිහ සැප දෙන්න දැන් ඒක ඉස්සර ස්ථිර වෙලා නිසා එයාට සැකය සම්පූර්ණයි සැක යන්නේ මොකක්ද අපිට දැන් සැකයි අනේ මන් දන්නේ නැහැ මේ ආවල් එක කරනවා හරියයිද නොයිද සැප හම්බේද දුකේද අපි මුකුත් දන්නේ නැහැ ඉතින් කොර කොර බල බල දුක් විඳ විඳ පාරවගෙන යන්නේ ඒකයි අර නමුත් අර තත්ත්වයට ආපු පුජ්‍යලයාට දුක් විඳිනේ වයා දැඩි දුක් විඳිනේ වකලු නිසා එයාට ඕලෑම දැන් සැකින් තොර වුයි මට කොතන හිටියත් දරුණු දුකම හිතට එන්න ඒක නිසා ඕන කෙනෙක් ආශ්‍රය ගන්න පුළුවන් කියලා අර සැකේ දුරුවෙන් සැකයක් නැතුව ඕන තැනක ආශ්‍රය කරන්න පුළුවන් එයා දන්නවා මට දුකක් වෙන්නේ නැහැ මොකද මම දන්නවා දුක නැතුව ජීවත් වෙන ඒකයි නතුව ලොකු බුද්ධ මේ හාස්කම නෙවෙයි දැන් ඊළඟට සීලපද පරමාදී කියමු බාහිර ලෝකෙන් සැප ලැබීම හඳා අපි නොයෙක් නොයෙක් සංවිධාන නොයෙක් නොයෙක් වෘත්ත පටන් ගන්න බාහිර ලෝකෙන් කියන්නේ ඉතින් මොනවා හරි ජීවිතේට සැපදෙන මොනවා හරි එකතු කරගන්න එයා දන්නවා ජීවත් වීම ලෝකේ නොයෙක් නොයෙක් උපකාර ආහාර ගල් නදල් වතු පිටි ගේ කුඹුර අරක බාන ඔක්කොම වන ජීවත් වීමට විතරයි ඒකෙන් සැපයට මුකුත් නැහැ ඒක නිසා සැපේ ලෝකෙන් බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි ඒක මගේ නිෂ්පාදනයක දැන් නිෂ්පාදනය කරන මෙහෙමයි ඒ පුජ්‍යලයා ගාව දැන් සීලබ්බත පරාමාසයක් නැහැ මේ වගේ මිනිස්සයා සෝහන් වුණයි කියලා කියන්නේ බැරි කාට ඒක ස්ථිර වුණා නම් එමත් සෝහන් තමයි සෝහන් කියන්නේ අර දුක් විඳින පැත්තෙන් සෝදාපත්ති දරුණානිත පටසෝද ගාමිණි දැන් එයා සැප විඳින පැත්තට හැදිච්ච පුජ්‍යලයේ ඔන්න අද කොච්චරයි ඔක දේ ඔබට දැන් අපි ඔතින් නවත්තන්නේ දැන් ඉතින් අපි ඉඳගෙන ඕන ප්‍රශ්නයක් අහන්න හැබැයි මම කියා කිව්වා මිසක් ලෝකේ පහන්න එපා සත්‍ය හැම වෙලෙම සත්‍ය අවබෝධ කරගන්න සත්‍ය සත්‍ය කියන්නේ බොරුවක් දාගන්නපා ඇත්තක් දිහා බලන හැබැයි තොර දැන් අපි කිමුකෝ මහත්මයා තවත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා මේ තනත්තාගෙන් මම මෙන්න මේ සුවය විඳිනවා කියලා බලාපොරොත්තු වෙනවා ඒ එතන ඒ මම ඒ තනත්තා ජීවිතය
මොන ආකාරයෙන් හැදිලා ඒ තමන් බලාපොරොත්තු වන සෝය දීමට තරම් ඔහු තුල අපංකම පුළුවන් කාර්කම තියෙනවා. ඒකට එයාට ඒ තරම් ලැබියාවක් තමන් කරේ ඉපදිලා තියෙන කිසිවක් නැතුව ඒ පුජ්‍යලයන් බලාපොරොත්තු වෙනකොට යම් කිසි උදව්වක් හෝ සහායක් ගන්න කියලා එතන තියෙන්නේ තමන් මේ බොරුවක් පාවිච්චි කරන්න යන වෙලාව. මොකද තමන් ඒක ඇත්ත දන්නේ නැහැ. බැරිද පුළුවන් කියලා දැන්. ඒක නිසා මමත් නෑ එවැලෙම හිතුවොත් මම හිතන්නේ එයාට පුළුවන් කියලා එයා ගාවේම තියනවාද කියලා මම දන්නේ. ඒක නිසා එයාගේ කර්මය එකක් එයා ඉපදිලා දෙන්නේ. ඒක එයාගේ ශක්තිය ඔක්කොම වෙනවා. ඒක නිසා එයාගෙන් මේ දේ බලාපොරොත්තු වෙන්න මට කිරිම යුතු කමක් නැහැ, පුළුවන් කමක් නැහැ. මොකද මටත් බෑ අනුන්ට අනු හිතන විදිහට වැඩ කරන්න. ඒක නිසා මේ සාධාරණත්වයේ යටතේ එහෙන් ලැබෙන උදව්වක් තියෙනවා මම පිළිගන්නවා. නැත්නම් මට ඔන්න දෙන්න බයින්න ඕන සාම සාම. ඒකෝ මේ රෝසකමෙන් ඒක කරන්න බෑ. යුක්තිය සත්‍ය දෙක හිතලා ඊට අනුව ඕන අර කන්න. නැයි දැන් හතයි. යම්කිසි කෙනෙකුට මහාන වෙන්න ඕන ගමක් ඒකත් කාමේද කියලා ඔය තියෙන්නේ මොකක් දන්නවද මහත්මයා? හැබැයි මම දන්නේ කාමේද නැද්ද කොයි පැත්තට හරවගෙනද කියලා. මහත්මයා මේ බණ අහන්නේ මේ තියෙන බැඳීම් වලින් මගේ ජීවිතය අස් කරගන්න උදව්වක් ඉදනවා නම් මට ඕන අස් කරන්න ඉගෙන කාමයක් අස් කරනවා. එහෙම නැතුව මමත් එක සෑහෙන ප්‍රමාණයක ධර්ම ගරේ කියලා ඉඳලාට දෙඤ්ඤම් මං කට පියා ගන්න කිව්වත් අන්දකම කියන කාම දැන අත්තරීමයි සත්කිරි සත්කිර නිහිතාවෙන් හැටි කාමය අත්තරි නිහිතාව ඇති කාමය පංචකාමත්වයෙන් උදාසීනත්වය නැති කරන හැටි කොහොමද? ඒකනේ යන්නේ. දැන් මේ කරුණ වල මේ ඉගෙන ගන්න කරුණ වල තමන්ට මේ ජීවිතේ දුක් විඳිනකොට තියෙන අමාරුව ගැන යම් කිසි කෙනෙකුට වැටහෙන තුරු අර උදාසීනත්වය කියන්නේ මොකද්ද? පත්කම් සැපතට ලොල් කිරීමයි. මේක නිකන් දෙදෙනාත්ම තල්ලු වෙලා යාමයි. ඒකට අර පත්කම් සැපතේ කියන්නේ පීඩාදායක සත්‍යයක් උදා කරන වැඩ පිළිවෙල. ඒකට මේ උදාසීනත්වය නැති කරන්න නම් අර ඒ ක්‍රියා මාර්ගයෙන් ඒවට ඇලි බැඳී ගැලී වැඩ කිරීමෙන් තමන්ට ලැබෙන අනර්ථය ආදීනව සලකලා මේක මමමයි දැන් පන්දා ඉඳලා හැම දුකක්ම මට පැමිණිච්ච ඒවා මමයි වින්දේ. අම්මා තාත්තා කවුදිරු නැද කවුරුත් ඉන්නේ නැහැ ඉදිරියටත්. ඒක නිසා වටා පිටාවේ ඉඳගෙන කවුරු තනේ අපෝ ගියයි මම වේදනාව මම. ඒක නිසා මේ වේදනාවන්ගෙන් තොර වූ ජීවිතයක් කර කරගන්න මේ වැඩ පිළිවෙලයි තියෙන්නේ. ඒක නිසා පුළු පුළුවන් විදිහට උදාසීනත්වය කාටත් තියෙනවා. කතා කියනවා ඩිංග 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 අර පැත්තට යනකොට රහ රැටෙනකොට මේක රසය වැටෙනකොට ඊට පස්සේ සෑදල කඩාගෙන යනවානේ. ඒ තරමින් මේක රහ දෙන්න ඕන සිතන. රහ වැටිච්ච වැටිච්ච තරමට තමයි ඉස්සරහට පණි. ඉතින් රහන් වැඩ රහ ඇති වෙන්නේ ඉතින් මුලින් ටිකා පුළුවන් දෙයක් කරන්න. හොඳයි බින්දුතුනි දැන් මේ බින්දා පිරිස අද ආණ්ඩේ දුනේ මේ ශිෂ්‍ය මිත්‍යයේ ප්‍රශ්නේ බුදුපියාණන් වහන්සේගෙන් ඉදිරිපත් කරමු. දැන් මේ බින්දා පිරිස අපිට පේනවා මේ කරුණාවයි ගත කරන මේ වාසනාවන්තයෝ ජීවිතේ ඉතා වැදගත් අවස්ථාවක මේකට එල්බුනේ යමුනේ අතීතයේදී දැන් මුචි පුරුවක් පොඩ්ඩක් වෙවිච්චේ. ඒතර මේ විදිහේ පිරිසකට
මේවා ඇසීමෙන් මේ ජීවිතේ නිසිමකට ළමා ගැනීමෙන් ඒ ජීවිතවලට සමාජයට අන්‍යයන්ට කාටත් වෙන යහපත් කරගන්න ඊදානිය සතුටු සතුටු පස්සෙන්නා වූ ලෝකපාලක සාවර බාල මේ ස්ථානයේදී පොකින් අපි බලාපොරොත්තු වෙන්නේ බුද්ධිමත් ජීවිතයක් ගත කරලා අවසානයේදී මේ ජීවිතයේ දෙස බලලා අපි බුද්ධිමත් සිතින් ජීවත් වුණා කියන එක කියන්නද අපි බෞද්ධයෝ තමයි අපි බෞද්ධාගම රැක්කා බෞද්ධයෝ දෙන් ජීවත් වුණා කියන එක නෑ ඒ પરම්පරා බුද්ධාගම දෙවේ අපි රැකෙන අපිට වුණා වෙන්නේ අපේ ජීවිතය ඇතුලේ බුද්ධිමත් අපි ජීවිතේ පරිහරණය කළාද ඒ ටික විතරයි බෞද්ධ කම ඒක දැනගන්න ඕන ලැබෙන ඕනම අරමුණදී යම් කිසි කෙනෙක් දුකක් නොවින ඒකේ අර කිව්වා යම් කිසි කෙනෙකුට යම් ප්‍රමාණයකින් දෙයකින් දුකක් නොවින ඉන්න පුළුවන් ඒ ප්‍රමාණයට යවන්න ඒතන තියෙන බුද්ධියයි යම් කිසි දෙනෙක් යම් කිසි කෙනෙක් මේ මිනිහා නවාතන් ගන්න ඉන්නේ ත්‍රිහෙරයක් ඇතුලේ ධාතු උඩුණා මිනිහා විඳින්නේ දුක නම් ඒකමෞතේ ඒකනිසා ඒක වෙන් කරගන්න ඕනේ. වරදින දෛනික ජීවිතයේ බුද්ධිමත් දුකක් නැතුව ජීවත් වෙන්න අපි කල්පනාකාරී වුණ අන්නේතර බෞද්ධ සමදීනෝ ඕකයි බුදුහාමුදුරුවෝ ලෝකෙට ජීවදාලේ. ඉතින් ඒ විදිහේ සත්‍යයක් උසුලන්න තම තමන්ගේ සම්තාරවල පවතිනා වූ ධෛර්යය ඕනෑක හැඟීම. ඔය ඔක්කොම අතුලේ සම්සාරයේ යම් දීපුවක් ආනකම ජීවිතයත් ජීවිත නිසයි. ඒවා දැන පුරුදු ගන්න දෙත්තරගෙන මේ භාවිතා කරනකොට නියම ජීවිත රටාවට වැටලා අපේ බුද්ධිමත් පුද්ගලයෙක් ලබනයි තවත්තුන් ගන්න පුළුවන්. එමෙනිසා අපි මේ විදිහේ සත්‍යයක් උසුලා ගැනීම දරන්න මේ උත්සාහය ජීවන සාර්ථකත්වයේ වැදගත් සම්සාරකාරී කරනවා. සතරට රෝධනේ ජීවිතයට පත් වෙනා වූ ලෝකපාල සාර්ථක පාරමී ස්ථානයේද අන්‍ය ස්ථාන වලට තමා පැතු කරනවා ස්ථානවල. අදී කුසීරු දෙවිරා සමුය මේ පින්වත් මෝදම් වීමෙන් සතු වීමේ සෑම දිනකටම තම තමන්ගේ ජීවිත යහමගේ ගමන් කරමින් ජීවිතයෙන් ලැබිය හැකි මිහිරි පොත මතු කරගෙන එහි ආස්වාදයෙන් ජීවිත සඳහා දීලා සායක් කළේ උදාරයක් කරත්වා. ඒ දිවිරා සමුයාට තම තමන්ව මිදී සීමේ පරිලෝකයේ මෞර්යාදීපියේ ඥාන වර්ගයාට කුරු සීමේ සුන්දර දෝෂකුල තම තමන්ට මේ සත්‍යය කාන්තයෙන්ම දීලු දුන්නා අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිච්චතු